ජනාධිපති වරණය 2024. ජනාධිපතිවරණය 2024 යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි මෙලෙස අප ඔබ වෙත ගෙන එන්නේ. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 9277යි. එය 38.56ක අගයක් ගන්නවා. සමග ජන බලවේගයේ සජීව ප්‍රේමදාස ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7640යි. එය 31.75ක අගයක් සදහන් කරනවා. එවැගේම දමිල අපේක්ෂක පී අරියනේතිරං ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4207යි. එය 17.48ක අගයක් සදහන් කරන්නේ. එවැගේම ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2250යි. එය 9.35ක අගයක් සදහන් වන්නේ. ඒත් එක්කම අපි බලමු ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 25429යි. එහිදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සදහන් වන්නේ 25150ක් හැටියටයි. වළංගු ඡන්ද සංඛ්‍යාව 24061යි. මෙහිදී ගත්තහම ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 197ක් හැටියටයි සදහන් වන්නේ. අප මෙලෙස ඔබ වෙත ගෙනාවේ යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ජනාධිපතිවරණය 2024 යාපනය දිස්ත්‍රික්කයේ යාපන ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලයයි මෙලෙස අප ඔබ වෙත ගෙන එන්නේ. මෙහිදී නම් ලයිස්තුවේ ඉහළ පහළ යාමේ වෙනසක් දක්නට ලැබෙනවා. එතමයි ඡන්ද 7494ක් ලබා ගනිමින් දමිල අපේක්ෂක පී අරියනේතිරන් ප්‍රථම ස්ථානයේ රැඳී සිටිනවා. ඔහු ලබාගත් අගය ප්‍රතිශතයක් විදිහට ගත්තෝතින් 30.23ක අගයක් සදහන් කරන්නේ. එවැගේම ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7080යි. එය 28.56ක අගයක් සදහන් කරනවා. සමග ජන බලවේගයේ සජීව ප්‍රේමදාස ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7058යි. එය 28.47ක අගයක් සදහන් කරන්නේ. එවැගේම ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2186යි. එය 28.82ක අගයක් සදහන් කරනවා. එතකම යාපනය ආසනයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 37355යි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 26028යි. වළංගු ඡන්ද සංඛ්‍යාව සදහන් වන්නේ 24786ක් හැටියටයි. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1242ක් හැටියටයි සදහන් වන්නේ. ඒ අනුව යාපන දිස්ත්‍රික්කයේ යාපන ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලයේදී දමිල අපේක්ෂක පී අරියනේතිරන් 7494ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. ජනාධිපති වරණය 2024.